विक्रम सिंह राजपक्ष आईएमएफ युंटाव मे रट संपूर्णेम समतलाकरण सर्वाधिकारी पालने अग्बाउट के पत्करण अवश्यकरण विधिहट अदम त्रस्तवादे वेलक्वी में फणत त्रस्तवादे वेलक्वी में नव फणत अग्गेन बलापुरुत्तु वेला तियेनवा मे फणत मं हितन्ने मे रटे जनतावगे महाजन जीविते देशपालन जीविते संपूर्णेम समतला कल्ला सर्वाधिकारी पालने अग्बाउट पत्करण සූදානම් වෙන මොහොතක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ පනත ගෙනාවට පස්සේ අපිට පේනවා මේ පනත ගෙනාවට පස්සේ මුළු රටේම ජනතාව නිවාස අඩස්සියට පත් වුණා වගේ. මේ ත්‍රස්තවාදයේ වැළක්වීමේ පනත ගෙනාවට පස්සේ තවදුරට රටේ ජීවත් වෙන එක මිනිස්සුන්ට එපා වෙනවා. මිනිස්සුන්ට හිතෙයි මීට වඩා හොඳයි ගඟේ මුහුණේ පැනලා නලානම් කියලා. මීට වඩා හොඳයි සියදි විනාශා ගත්තා නම් කියලා මිනිස්සුන්ට ඇස් දෙකක් තිබුණට වැඩක් නැති වෙනවා මිනිස්සු හිතයි බලන්න දෙයක් නැහැ අහන්න දෙයක් නැහැ ප්‍රවෘත්තියක් නැහැ තොරතුරක් නැහැ මීට වඩා හොඳයි ඇස් දෙක පොට්ට කරගත්තා නම් කියලා රටේ ඉන්න වෙන්නේ හරියට බ්‍රොයිලර් ෆාම් එකක බ්‍රොයිලර් කුකුල්ල වගේ ඒක තමයි මේ වික්‍රමසිංහ රාජපක්ෂ අලි පොහොට්ටු IMF යුන්ටාව මේ රටේ ජනතාවගේ දේශපාලන ජීවිතය මහජන ජීවිතය සමතලා කරලා දාලා මේක සර්වාධිකාරී මේ ෆැසිස්ට් පාලනය මේ ඉන්නේ ෆැසිස්ට් පාලනය දැන් අපිට පේනවා මේ සියලුම දෙනා මේ වික්‍රමසිංහ රාජපක්ෂ අලි පොට්ටු අපි හිතන්නේ තව ටික දවසක් යනකොට ප්‍රධාන විපක්ෂයේ ඉන්න යම් පිරිසක් මුග්ධයන් පිරිසක් නියෝලිබරල් කැහුට්ලා පිරිසක් මේකට එකතු වෙලා සියලු දෙනාම එකම අධම පාලක පන්තියක් විදිහට මේ රටේ ජනතාව සමතලා කරලා බුල්ඩෝසර් කරලා දාන්න නියමිතයි මේකට තමයි මේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ගේන්නේ මේ පනත ගෙනාවට පස්සේ අපිට පේන දෙයක් තමයි තවදුරටත් සමාජ මාධ්‍ය තියලා වැඩක් නැහැ සමාජ මාධ්‍ය වලින් ප්‍රවෘත්තියක් පළ කරන්න බෑ ජනතාව දැනුවත් කරන්න බෑ ජනතාවත් එක්ක තොරතුරක් ජනතාවට තොරතුරක් sannivedanaya කරන්න බෑ කතා කරන්න බෑ ලියන්න බෑ ඊට පස්සේ සමාජ මාධ්‍ය දාන්න වෙන්නේ උයන පිහන දේවල් මිනිස්සු උයන පිහන දේවල් නනුනිලියන්ගේ වතගොත තොරතුරු ඒගොල්ලෝ කනබුණ දේවල් ඒගොල්ලෝ වැසිගලියට යනවා වගේ දේවල් ඊට පස්සේ ඒගොල්ලන්ගේ පෞල් ජීවිත ගත කරන විදිය එම නැත්තම් ඔය රූපරජිනියන්ගේ තොරතුරු වාර්තා කරන්න වෙන්නේ සමාජ මාධ්‍ය ලියන්න වෙන්නේ කතා කරන්න වෙන්නේ ඒවා ප්‍රවෘත්ති අංශ වහන්න වෙනවා ඔබ පෑදිලිවම රටේ මාධ්‍ය නාලිකාවල ප්‍රධාන මාධ්‍යවල ප්‍රවෘත්ති අංශ වහන්න වෙනවා ප්‍රවෘත්ති වලින් කියන්න වෙන්නේ අනතුරක් සිදුවීම ගැන අනතුරු පිළිබඳ පුප්පුවා ඇක්සිඩන්ට් පුවා එහෙම නැත්තම් කෙනේ රටේ තොටේ සිදුවෙන මිනිස්සු ගඟට මුහුදට පණින එක ඒවා මිනිසු කන බොනේවා උයන පිහින දේවල් කුකරි ක්ලාස් වල තොරතුරු නලු නිලියන්ගේ තොරතුරු අන්න ඔය වගේ දේවල් අර ජනතාවගේ ජීවිතයට බලපාන ජනතාව මුහුණ දීලා තියෙන දේශපාලන ආර්ථික සමාජීය අවපාතයේ දුක මිනිසුන්ගේ අරගලය මිනිසුන්ගේ ජීවිතය පිළිබඳ කිසිදු තොරතුරක් ගේන්න බැරි වෙනවා ගේන්න බැරි වෙනවා එසා ප්‍රවෘත්ති අහලා වැඩක් නැති වෙනවා ප්‍රවෘත්ති අංශ වහන්න වෙනවා මාධ්‍ය නාලිකාවලට මිනිස්සුන්ට ඉතින් gedatta vela රටේ ජනතාවට අර බ්‍රොයිලර් කුකුල් ෆාම් එකේ ඉන්න බ්‍රොයිලර්ලා වගේ බලන්න වෙන්නේ මෙන්න මේ උයන පිහින දේවල් කන බොන දේවල් මිනිස්සුන්ගේ එක එක කෙනාගේ තොරතුරු මේව තමයි බලන්න මිනිස්සු ඇස් දෙකෙන් වැඩක් නැති වෙනවා මිනිස්සුන්ට ඉස්සරහට රටේ ජනතාවට ඇස් දෙකෙන් වැඩක් නැති වෙනවා එහෙම යනකොට ජීවත් වෙන එක වැඩක් නැති වෙනවා සර් මේක රටක් වෙන්නේ නැහැ තව දුරටත් මේක රටක් නෙමෙයි. මොකද මේක තමයි මේ වික්‍රමසිංහ රාජපක්ෂ අලි පොහොට්ටු යුන්ටා. අපි මේකට කිව්ව යුන්ටාව කියලා දිගටම. මේක බොහොම පැහැදිලිවම මේක IMF එකත් එක්ක එකතු වෙලා මේ හුඟක් අය හිතාගෙන ඉන්නවා. දැන් මේකට මේ විරෝධය දක්වනවා මේ රනිල් වික්‍රමසිංහ ගේන එකක් මේක යා මේක මේ වෙන මේක මේ රනිල් වික්‍රමසිංහගේ වැඩක් මිසක මේ නිසා මේ රනිල් වික්‍රමසිංහගේ වමනාවට
අපි දන්නවා රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ දේශපාලන ආත්මයම ජනතාව පිළිගන්නේ නැති ජනතාව පිළිකුල් කරන ජනතාවත් එක්ක කිසිම සම්බන්ධයක් නැති හිතක් නැති පපුවක් නැති සිහි කල්පනාවක් නැති මොළේ වැඩ කරන්නේ නැති නිසං හරියට ඔටිසම් රෝගීෙක් වගේ මිනිහෙක් කියන එක අපි දන්නවා රනිල් වික්‍රමසිංහගේ චරිත ස්වභාවය ඒක. ඒකයි අමුතුවෙන් අපිට අටුවා ටීකා ලියන්න අවශ්‍ය නැහැ. එතකොට මේක වික්‍රමසිංහගේ දේශපාලන ඌරුව වෙන්නේ වික්‍රමසිංහගේ මාමා රනිල් වික්‍රමසිංහගේ මාමා ජේ.ආර්. ජයවර්ධන 1977 බලය අතට ගත්තට පස්සේ මේ විවෘත ආර්ථිකයේ නව ලිබරල් වැඩපිළිවෙල ගෙන යාම සඳහා රාජ්‍ය ප්‍රතිව්‍යුහගත කරමින් ආඥාදායක ස්වරූපයේ අධිකාරීවාදී ස්වරූපයේ සර්වාධිකාරී විධායක ජනාධිපති ධූරයක් හදලා ඒකට ත්‍රස්තවාදයේ වැළක්වීමේ පනතත් 1978 එකතු කළා. ඒ එකතු කළේම මේ නව ලිබරල් වැඩපිළිවෙලට අවශ්‍ය කරන විදිහට නව ලිබරල් වැඩපිළිවෙලට ඕඩ කරන විදිහට මේ ගෝලීය ප්‍රාග්ධනයට ලංකාවට කඩාගෙන වැටිලා ජේ.ආර්. ජයවර්ධනගේ වචන වලින්ම කියනවා නම් බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරන්න පුළුවන් පාදඩ ස්වරූපේ ආර්ථිකයක් හදලා රට සමතලා කරලා දාලා මේ රටේ කම්කරු ජනතාව මේ රටේ ගොවීන් මේ රටේ දේශීය කර්මා දේශීය නිෂ්පාදකයෝ මේ සියලු දේවල් නැති කරලා මේක නිකන් බුල්ඩෝසර් කරලා දාද්දි ඒ බුල්ඩෝසර් කරලා දැමීමට එරෙහිව ජනතාව පාරට බහිනකොට කම්කරුව පාරට බහිනකොට වැඩ කරන ජනතාව පාරට බහිනකොට ඔවුන් මර්ධනය කරන්න මර්ධනය කරන්න අවශ්‍ය විදිහේ සර්වාධිකාරී බලයක් තමයි ජේ.ආර්. ජයවර්ධන ගොඩනැගුවේ. ත්‍රස්තවාදයේ වැළක්වීමේ පනත මේ වික්‍රමසිංහගේ මාමා ජේ.ආර්. පප්පා ජේ.ආර්. මුත්තා ගෙනාවේ ත්‍රස්තවාදීන්ට රහිව නෙමෙයි. එල්.ටී.ටී.ඒ. එක 1983 පස්සේ එන්නේ. ගැටුම් ඇති වෙන්නේ ඊට පස්සේ. හැබැයි 78 ගෙනල්ලා මේක 79 ඇතුල් කරලා නීතියක් විදියට මේක 80 ක්‍රියාත්මක කරන්නේ වැඩ කරන ජනතාවට එරෙහිව කම්කරු ජනතාවට එරෙහිව වෘත්තීය සමිති මර්ධනය කරන්න මේක ගෙනාවේ යොදාගත් ඒකට දැන් මේ මෙවර මේ IMF එක 1000ක් වෙනි වතාවට අපි IMF එකට ගිහිල්ලා IMF එක ඉස්සරහා ධන ගහලා සියලු කොන්දේසි පිළි අරගෙන වික්‍රමසිංහ කියනවා මම සියලු කොන්දේසි පිළි අරන් සියලු කොන්දේසි ක්‍රියාත්මක කරමින් ඉන්නේ කියලා මේ සියලු කොන්දේසි මොනවද මේ කොන්දේසි 15ක් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන්න බාර අරගෙන ඉන්නවා දැන් මේ කොන්දේසි එකක්වත් එලි කළලා දෙනවා පාර්ලිමේන්තුවට එලි කළලා දෙනවා දැන් ඒ කොන්දේසි එලි කරගන්න බැරි විපක්ෂයක් නෙඉන්නේ කොන්ද තියෙන විපක්ෂයක් අහන්න එපායයි අයිසැ වික්‍රමසිංහ කියනවා තමුසේගේ කොන්දේසි මොනවද IMF එකේ කොන්දේසි මොනවද කියලා කෑක් ගහලා ඉල්ලන්න පුරුවන් විපක්ෂයක් ඉන්නේ මේ මොකක්ද විපක්ෂයක ඇති වැඩ මොකක්ද විපක්ෂයක තියෙන වැඩේ ඒ නිසා මේ වික්‍රමසිංහ කියනවා මේ මේ ත්‍රස්තවාදයේ වැළක්වීමේ පනතට නිකන් බොරුවට විරුද්ධ වෙලා නිකන් බොරුවට කිඹුල් කඳුළු හරලා IMF එකට කරට අත දාගන්න IMF එකට අපි යන්න කිව්වේ IMF එක අපේ වැඩ අපි කිය අපි කිව්ව වෙලේ ගියා නම් මේ මුකුත් නැහැ කියලා IMF එකට කිරිපැණි ගාන IMF වල ටින්ගිරි ගාන විපක්ෂය මතක තියාගන්න ඕනේ මේ වික්‍රමසිංහගේ අදම වික්‍රමසිංහගේ ඒ ජනතා විරෝධී වික්‍රමසිංහගේ තිබෙන ඒ චරිත ස්වභාවය දේශපාලන ස්වභාවයත් එක්කම මේ ගේන්නේ IMF එකේ වැඩපිළිවෙලට අවශ්‍ය කරන විදිහට IMF එකේ කොන්දේසි ක්‍රියාත්මක කරන්න යනකොට දැන් කොන්දේසි 15 මොනවද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් IMF එක දැම්ම මේවා කියනවා IMF එකේ ඉතාම හොඳ බදු ප්‍රතිපත්තිය. තව බදු ගහන්න ඕනේ ලංකාවේ බදු අඩුයි. IMF එක දුන් පෙරේද වෙනකොට කියන්නේ. තව බදු ගහපන්. තව බදු ගහලා මේ රටේ අහිංසක මිනිස්සු අසරණ මිනිස්සු එදා වෙලා හොයාගන්න බැරි මිනිස්සුන්ගේ තව බදු ගහලා රීරි මාංශයම ඌරගෙන කාපන් කියලා කියන්නේ. එමුතු මේ ධනවතුන්ගෙන් බදු ගහන්න කියන්නේ නැහැ. ධනබද්දක් ගහන්න වත්කම් බද්දක් ගහන්න කියලා කියන්නේ නැහැ. දැන් අපිට පේනවනේ ධනබද්දක් ගහන එකට කියනවා අපි තව අවුරුදු දෙකකින් විතර මේක ගැන හිතන්නම් කියලා වික්‍රමසිංහ අදම පාලනය කියනවා වික්‍රමසිංහ රාජපක්ෂ අලි පොහොට්ටු පාලනය කියනවා ස ධනපතියන්ගෙන් බදු ගහන්න ලෑස්ති වෙන්නේ නැහැ මේගොල්ලෝ මේ රටේ මාස්පඩිකාරයන්ගෙන් මේ රටේ වෘත්තිකයන්ගෙන් මේ ධනපති ඉහළ ධනපති පන්තියට අයත් නොවන
මේ මධ්‍යම පාන්තිකයන්ගේ අවුන්ගේ උන්ගේ රීරි මාංශෙම හූරගෙන කාලා බදු ගන්නනේ ආ ඒ බදු ප්‍රතිපත්තිය හොඳයි කියලා IMF එක කියනවා IMF එක කියනවා පිය පෙන්නපන් අපිට රාජ්‍ය ආදායම වැඩි කරන විදිය 2024 වෙනකොට සර්ප්ලස් බජට් එකක් පෙන්වන්න ඕනේ කම්කරුව දොට්ට දාන්න ඕනේ දැම්මම කියනවා කම්කරු නීති වැඩි යපේ එසා කම්කරු නීති ලිහිල් කරන්න ඕනේ ආ මේ ශ්‍රමය ආ ශ්‍රමය නිදාසෙ ගන්න පුළුවන් වෙනවා ලාභ ශ්‍රමයක් හොයාගන්න ඕනේ අපිට ආ ඉතින් මේ ශ්‍රමය සූරගෙන කන්න ලාභ ශ්‍රමය හොයාගෙන යන්න මේ කම්කරු නීති වෙනස් කරන්න යනවා මේ කම්කරු නීති එකක්වත් ආ මතක තියාගන්න මේ JR පප්පලවත් එක්සත් ජාතික පක්ෂයවත් මේ නිකන් බන්දේසි උඩ තියලා දීපු ඒවා නෙමෙයි මෙරටේ කම්කරු පන්තිය වැඩ කරන ජනතාව සටන් කරලා ගත්ත ඒවා අනේවා තමයි දැන් IMF එක කියන්නේ ලිහිල් කරලා දාලා දියාරු කරලා ආ ගෝලීය ප්‍රාග්ධනයට මේකට ඇතුල් වෙලා මේකේ ශ්‍රමය සූරගෙන කන්න ඉඩ දීපන් කියලා ශ්‍රමය සූරගෙන කන්න ඉඩ දීපන් කියලා ඊට පස්සේ මේ රටේ ආ ජාතික සම්පත් ටික විකුණලා දාන්න යනවා ජාතික සම්පත් ටික විකුණලා දාන්න යනවා ආ ඊට පස්සේ ප්‍රතිව්‍යුහක දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න යද්දි මේ රටේ EPF ETF එක ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා ආ අපේ වැටුප් කප්පාදු කරන්න වෙනවා ආ ඊට පස්සේ ආ මේ රටේ සහන ටික මේ රටේ සුබ සාධනෙ කපන්න වෙනවා සෞඛ්‍ය අධ්‍යාපනීය ප්‍රවාහන මේවා සම්පූර්ණයෙන්ම නැති කරන්න වෙනවා මේවා සම්පූර්ණයෙන් කම්පැනි වලට දෙන්න වෙනවා ඊට පස්සේ ස්පිරිතාල දිහා බලාගෙන මැරෙන්න වෙන්නේ මිනිස්සුන්ට ආ අධ්‍යාපනයේට වෙන්නේ ඒක අධ්‍යාපනයේ තියෙන ප්‍රතිපාදන සම්පූර්ණයෙන් කපලා දාන්න යනවා ඒතර මේක කරනකොට ආ මේ විදිහේ කොන්දේසි මේ IMF එකේ කොන්දේසි ක්‍රියාත්මක කරන්න යනකොට රටේ ජනතාව පොදු ජනතාව වැඩ කරන ජනතාව කම්කරු පන්තියට සටන් කරන්න වෙනවා අන්නේ IMF එකේ වැඩේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරනවා මේ විදිය සර්වාධිකාරී දේශපාලන ආ මෙවැනි දේශපාලන බලය මේ විදිහට මේක සමතලා කරන්න ඕනේ JR ගෙනාව වැඩපිළිවෙල ඉදිරි පියවරක් මේ ගේන්නේ වික්‍රමසිංහ රාජපක්ෂ අලි පොහොට්ටු යුන්තා මේ දැන් එකතු වෙලා මේක ඊටාම සුවිශේෂී මොහොත මේකේ සියලු මේ පන්තිය දැන් මේකේ තියෙන්නේ පක්ෂපාත නෙමෙයි අපි දෙගින් දෙකටම ගෝ අපක්ෂපාත නෙමෙයි එකම පන්තියක් විදිහට මේ IMF එක මේ IMF රෙජීම් එක IMF පාලන තන්ත්‍රයක් ඇති කරන්න ඒකේ ඒජන්තයන් විදිහට ඒකේ කප්පංකාරයන් විදිහට ඔවුන්ගේ කුලී හේවායන් විදිහට IMF එකේ කුලී හේවායන් විදිහට මෙන්න මේ ෆැසිස්ට් අදම දේශපාලන ප්‍රභූ පන්තිය මේ රටේ ජනතාවගේ දේශපාලනය සමතලා කරන මහජන ජීවිතය සමතලා කරන්න ගේන මේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහිව අපි සටන් කරන්න ඕනේ අපි කියන්නේ මේ ලිබරල් කැහුට්ලට මේ සමහර ලිබරල් පක්ෂවල මේ ලිබරල් දේශපාලනඥයන්ට එහෙම නැත්නම් මේ ලිබරල් බූෂුවා මේ බූෂුවා සිවිල් සමාජයට කියන්නේ මේ වික්‍රමසිංහ මේක නිකන් මේ 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 වික්‍රමසිංහගේ වැඩක් එහෙම නැත්නම් IMF එකේ ප්‍රශ්නයක් නෙමෙයි මේක IMF එක පැත්තක තියලා මේ ත්‍රස්තවාදයේ වැළක්වීමේ පනතට විතරක් නිකන් බොරුවට නිකන් දියාරු නිකන් පතෝල වගේ සටන් කරන්න බෑ පතෝල විවේචන ගෙනල්ල වැඩක් නැහැ මේ IMF එකේ මේ ණය උගුල හිර කරලා අපේ වීරි මාංශේ හූරගෙන කාලා ගෝලීය ප්‍රාග්ධනයට මේ රටේ ජනතාව ගැට ගහලා අවසානයේදී මේක සොහොන් පිට්ටනියක් කරන්න යන මේ වැඩපිළිවෙලට අවශ්‍ය කරන මර්ධනීය නීතිය මේ ගේන්නේ ඒක තමයි ලෝකේ පුරාම මේ රාජ්‍ය ප්‍රතිව්‍යුහගත කරාම නව ලිබරල් වැඩපිළිවෙලට අවශ්‍ය කරන විදිහට දේශපාලන ප්‍රතිසංස්කරණයන් සිදු වුණේ එහෙම මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස මේ සියලු දේවල් සමතලා කරන්න ඒකට ලෑස්ති වෙලා එක්කම එකම පන්තියක් විදියට ඉස්සරහට ඇවිල්ලා කියන අපි දැක්ක මේ පොහට්ටුවේ ඉන්න මේ පාදඩ දේශපාලනඥයෝ ඇවිල්ලා කියන මේක ගේන්න ඕනේ මතක තියාගන්න මේක ගෙනල්ලා රාජපක්ෂලට හොරු 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 කියන එවුන්ව අර රාහුල් ගාන්ධිව අත්අඩංගුවට ගත්තා වගේ අත්අඩංගුවට අරගෙන හිරේ දාන්න ඕනේ අන්න එන්න වැඩේ මෝඩිගේ ඒ අති දක්ෂිනාංශික ඒ ෆැසිස් ස්වරූපේ පාලනය හා ස්වරූපේ පාලනයක් ගේන්න තමයි යන්නේ අපිට පේනවා ඉන්දියාවේ හැබැයි මිනිස්සු ඉන්දියාවේ සටන් කරනවා අන්න ඉන්දියාවේ ගොවීන් පාරට බහලා ආයි සටන පටන් අරන් තියෙනවා අර කෝපරේට් කැපිටල් එකට එහෙම නැත්නම් උන්ගේ ශ්‍රමය සූරාගෙන කනවට උන්ගේ ඉඩම් අල්ල ගන්නවට අදානිලට එරෙහිව අම්බානිලට එරෙහිව ආයි ගෝලීය ප්‍රාග්ධනයට එරෙහිව අන්න මූල්‍ය ප්‍රාග්ධනයට එරෙහිව උන් සටන් කරනවා ගොවීන් එනිසා මේක අපේ සටන
මේ අධම නීතියට එරෙහිව මේ ත්‍රස්තවාදයේ වැළක්වීමේ පනතට එරෙහිව මේ රටේ වැඩ කරන ජනතාව කොඳු නාරටිය මේ සටනේ කොඳු නාරටිය වෙන්නේ වැඩ කරන ජනතාව කම්කරු පන්තිය අවෘතිය සමිති ශිෂ්‍යයන් තරුණයන් ඔවුන් වහාම පාරට බහැලා සටන් කරන්න මේක අපි සටන් කරන්න පැමිණිය යුතු මොහොතක් මේක තාම තීරණාත්මක මොහොතක් මේ ෆැසිස්ට් බලවේගයේ එකම පන්තියක් විදියට කටයුතු කරමින් ඉන්නවා අපිට පේනවා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මේ මැති ඇමතිවරු කියනේ උ මේ මේ අදම මේ ෆැසිස්ට් පන්තියේ උ ඇවිල්ලා කියනවා බොරු මාධ්‍යට ඇවිල්ලා අර රටෙත් මේක මෙහෙමයි මේ රටෙත් මේ ප්‍රංශයේත් තියෙනවා එංගලන්තයේත් තියෙනවා ජාතික ආරක්ෂාවට අවශ්‍ය කරන විදියට මේක ජාතික ආරක්ෂාවේ ප්‍රශ්නයක් නෙමෙයි මේක ජාතික ආරක්ෂාවට අවශ්‍ය කරන නීති රීති තියෙනවා මේ ජාතික ආරක්ෂාව හදන්න නෙමෙයි මේ රටේ ජනතාවගේ මේ රටේ වැඩ කරන ජනතාවගේ මේ රටේ කම්කරුවන්ගේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ නිදහස ඒ ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරීත්වය සමතලා කරන්න මේක ගේන්නේ දැන් ප්‍රංශයේ තියෙනවල ප්‍රංශයේ කොහොමද ජාතික ආරක්ෂාවට ජාතික ආරක්ෂාවයි කියලා ප්‍රංශයේ කම්කරුවන්ගේ සටන් යට කරන්න පුළුවන් වෙලා තියෙනවා ගන්න ප්‍රංශයේ එමානුවෙල් මාක්‍රොන්ට එරෙහිව කම්කරුව පාරට බහලා මාස ගහනක් අර පෙන්ෂන් රිෆෝම් එකට එරෙහිව සටන් කරනවා මර්ධනය කරන්න පුළුවන්ද මර්ධනය කරන්න පුළුවන් කොහෙද එහෙම නීති තියෙන්නේ එංගලන්තේ එංගලන්තේ තියෙනලු නීති මුන් හිතාගෙන ඉන්නේ මේ පොහොට්ටුවේ ඉන්නනේ පාදඩ මේ ඇමතිලා හිතාගෙන ඉන්නේ උන් ඇවිල්ලා මාධ්‍ය ඉස්සර උන්ට ඕන බොරුවක් කිව්වහම ඒව ගිලින්න ඒව බාර ගන්න ඒව ඕන එකක් බාරගෙන ඔළුව පාත් කරන් ඉන්න මොක්කු කියලාද මේ රටේ ජනතාව හිතාගෙන ඉන්නේ අර එංගලන්තේ සටන් කරනවා austerity methods නැත්තම් පටිතද කර ගැනීමට ඇරෙව පාරට බහැලා කම්කරුව දරුණය සටන් කරන ඉංගලන්තේ ඒ නිසා මේ ලෑස්ති වෙන්නේ වික්‍රමසිංහ රාජපක්ෂ අලි පොහොට්ටු යුන්ටාව මේ IMF එකත් එක්ක එකතු වෙලා මේ රටේ දේශපාලන බුයිම මහජන ක්‍රියාකාරීත්වය දේශපාලන ක්‍රියාකාරීත්වය සමතලා කරලා දාලා මේක තමයි ෆැසිස්ට් වැඩේ මේකට ජාත්‍යන්තරේ නිකන් මේ සෙවල ජාත්‍යන්තරයට ගිහිලා කමිනිලි කරනවා අපි මේ සමහර දේශපාලන සංවිධාන අපි ඔය කියන්නේ දෙමළ ජාතික සන්ධානයේ ඉන්න ලිබරල් දේශපාලන චරිතවලට කියන්නේ ඒ සෙවල විදියට නිකන් මේ ජාත්‍යන්තරයට ගිහිලා කමිනිලි කළා ජාත්‍යන්තරයත් එක්ක එකතු වෙලා තමයි මේක කරන්නේ ජාත්‍යන්තරයට අවශ්‍යයි IMF එකේ වැඩපිළිවෙලට ඕන කරන විදියට ඒ ජාත්‍යන්තරයේ සහාය තියෙනවා IMF එකට ඕන කරන විදියට IMF එක කියනවා ඉතින් මේක ඉස්සරහට ඉතාලම දරුණු විදියට මේවා කරන්න වෙයි අපි කපේ වැඩක් නෙමෙයි කාණ්ඩුව කරන්න කියලා IMF එක කියන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ඒකට අනුග්‍රහය දක්වනවා. ඒ නිසා මේ රටේ ජනතාවට මේ සටන තියෙන්නේ. අපේ දේශපාලන භූමිය අපේ මහජන ක්‍රියාකාරීත්වය රැකගැනීමේ බරපතල වගකීමක් මේ රටේ ජනතාවට තියෙනවා. ඒ සටනට අපි ලෑස්ති වෙන්න ඕනේ. මේ ලෑස්ති වෙන්නේ JR ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂය 1977 ගෙන ගිය වැඩපිළිවෙල දැන් මේ මොහොතේදී මේ වැඩපිළිවෙල මේ පන්තිය එකම පන්තිය පක්ෂ පාට භේදයකින් තොරව UMP ද පොට්ටුද දැන් සජබත් අපිට පේනවා සමගි ජන බලවේගය අයත් යම් පිරිස් කියන රනිල්ගේ වැඩපිළිවෙල හොඳයි එනිසා අපි ඒකට සහය දක්වන්න ඕනේ රනිල්ගේ වැඩපිළිවෙල හොඳයි ආර්ථික වැඩපිළිවෙල හොඳයි හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවලු දැන් මේ ත්‍රස්තවාදයේ වැළක්වීමේ පනත ඒක විතරක් හරියට මේ ඒකට පොඩි ඒකට නිකන් පොඩ්ඩක් ටොක්ක්ක් අනිලා ඒකට නිකන් පොඩි ටොක්ක්ක් අනලා නිකන් ඒක නිකන් පොඩ්ඩක් ඒක වෙනස් කරන්න අවශ්‍යයි කියලා මේ විදිය සෙවල අපි කියන්නේ මේ සෙවල දේශපාලනයේ මේක කරන්න බෑ අවශ්‍ය කරන්නේ මේ එන්නේම මේ IMF එකට අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි රනිල් වික්‍රමසිංහ වික්‍රමසිංහ රාජපක්ෂ අලි පොහොට්ටු යුන්ටාව. මොකද මේක ජනතාව එලවලා දාපු යුන්ටාවක්. මේ යුන්ටාවකට පුළුවන්ද මේ ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරීත්වය ජනතාවගේ ඉරණම සම්බන්ධයෙන් මේ විදිහේ අදම නීති රීති ක්‍රියාත්මක කරන්න කිසිදු සුජාත භාවයක් යුක්තියුක්ත භාවයක් මේ වික්‍රමසිංහ රාජපක්ෂ අලි පොහොට්ටු යුන්ටාවට නැහැ මේ දෙපිරිසම ජනතාව පන්නලා තියෙන්නේ
සජනතාවගේ ජනතාව පණ්ඩපු යුක්තියුක්ත භාවයක් නැති යුන්තාවකට බෑ ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරීත්වය සමතලා කරන මේ සහාසික අදම පණතක් ගෙනල්ලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ජනතාවක මේ රටේ ජනතාව නිවාස අඩස්සියේ තියන්න මතක තියා නැවතත් කියන්නේ මේක නිකන් හරි ක්‍රියාත්මක වුණොත් මේකට ඉඩ දුන්නොත් අපි අපි නිවාස අඩස්සියට වැටෙනවා මුළු රටම අපිට මේදී අපි සියලු දෙනාම අවුන්සාන් සුකීලා බවට පත් වෙනවා අපිට වෙන්නේ අවුන්සාන් සුකීට වෙච්ච වැඩි මුළු රටේ ජනතාවටම වෙන්නේ අවුන්සාන් සුකීට වෙච්ච වැඩි ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියන්නේ වහාම සටන් කරමු වහාම අපි අරගලයට එමු මේක තමයි ඊටම තීරණාත්මක මොහොත මේක තමයි දේශපාලනේ අපි මෙතන නටන්නේ අපි නවතත් කියන්නේ here is the rose here is the dance අපි දේශපාලන ව්‍යාපාර වල ජනතා බලවේග වලට වාමාංශිකයන්ට වෘත්තීය සමිති වලට ශිෂ්‍යයන්ට තරුණයන්ට අපි කියන්නේ මෙතන තමයි අරගලය මේක තමයි ඓතිහාසික මොහොත මේ වික්‍රමසිංහ රාජපක්ෂ අලි පොහොට්ටු IMF යොන්ටාවට එරෙහිව අපි සටන් කරමු අපි සටන් කරමු එහෙම නැති වුණොත් එහෙම නැතුව නිකන් ණය අරගෙන ණය ගහේ ගැට ගහලා අපිව පරාදීන ජාතියක් බවට පත් කරද්දී අපේ තියෙන සියලුම අපේ සම්පත් ටික විකුණලා දාද්දී අපි නිකන් රතිඤ්ඤ පත්තු කරලා කිරිපත් කන රතිඤ්ඤ පත්තු කරන නිකම් මහ තුප්පහයි පැලැන්තියක් තුප්පහයි ජාතියක් බවට පත් නොවි මතක තියාගන්න ඔය කිරිපත් කාලා රතිඤ්ඤ පත්තු කරලා කිරිපත් කාලා කන අයට කියන්නේ ප්‍රවේශමෙන් මහත්තුරුන් නෝනවරුනි අන්තිමේදී අපේ මලබත කන්න අපිට අපේ මලබත කන්න හාල්ලටයක් හොයාගන්න බැරි කාලා කන්නේ රටක් බවට දැන් පත් වෙලා තියෙන්නේ සත් ප්‍රවේශමෙන් රට හිඟන රටක් බවට පත් වෙtti රට ණයකාරයෝ බවට පත් වෙtti ණය ගහේ හිර කරද්දි අපේ සම්පත් ටික විකුණද්දි අපි බත් කන අපි කිරිබත් කන අපි කිරිබත් කන අධම ජාතියක් බවට පත් නොවි අපි අපේ රටේ ස්වාධීනත්වය එක පැත්තකින් ස්වාධීනත්වය අනෙක් පැත්තෙන් අපේ දේශපාලන ක්‍රියාකාරීත්වය රැක ගැනීම සඳහා අපේ ජීවිතය රැක ගැනීම සඳහා අපේ මහජන ජීවිතය රැක ගැනීම සඳහා අපි සටන් කරමු මේ අදම දේශපාලන ප්‍රභු පන්තියට රේ IMF එක ප්‍රමුඛ IMF එක ප්‍රමුඛ මේ දේශපාලන ප්‍රභු පන්තියට රේව අපි සටන් කරමු අරගලයට ජය වේවා විප්ලවයට ජය වේවා The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය